බාපතුමනි විශේෂයෙන්ම මේ කොරෝනා වසංගතය එහෙම නැත්නම් මේ COVID-19 වසංගතය සම්බන්ධව මේ කල්ත අපි මේ විවාදයට සහභාගී වීමට අවස්ථාව දීම ගැන ස්තුතිවන්ත වෙනවා කාලය ඉතාම සීමිත හින්දා මෙම වසංගතයත් එක්ක මතුවෙච්ච ප්‍රධාන කාරණාවක් මම අතු කරන්න කැමැති විශේෂයෙන්ම මේ වසංගතයේ මතු වුණාම ලෝක සෞඛ්‍ය සංවිධානය අපේ රටට තිබුණු දීපු ගයිඩ්ලයින් එකක් තියෙනවා ඒ ගයිඩ්ලයින් එක හැමදාම මේ අපේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතුමියත් වගේම අධ්‍යක්ෂක ජෙනරාල්තුමා හිටපු DG එතුමාත් ඇවිල්ලා හැමදාම රූපවාහිනිය වල කිව්වේ ඒ ගයිඩ්ලයින් වලින් පිට කිසි දෙයක් අපි යන්නේ නැහැ ඒ ගයිඩ්ලයින් ෆලෝ කරනවා මොකද ලෝක සෞඛ්‍ය සංවිධානය දෙන ගයිඩ්ලයින් ඊටාම විද්‍යාත්මකව මුළු ලෝකයටම ලබා දෙන මාර්ගෝපදේශයක් නමුත් අපි දැක්කා මේකෙදී මාස ගණනාවක් විශේෂයෙන්ම මාර්තු මාසේ 20 2020 දී ලෝක සෞඛ්‍ය සංවිධානය දීපු ඒ මාර්ගෝපදේශය තමයි තවම අපි අනුගමනය කරන්නේ ඊට පස්සේ මාර්ගෝපදේශ ලබා දීලා නැහැ ඒක ඒකෙදී විශේෂයෙන්ම ප්‍රශ්නයක් මතු වුණා මේ මරණ සම්බන්ධව මේ මරණ ආදාහනය කරනවද භූමි දානය කරනවද කියන ගැටලුව මතු වුණා ත මේ රටේ ඒක විවාදයක් බවට පත් වුණා ඒකෙදී මේ රටේ සමහර ජන කොටස් Tamange ආගමික චාරිත්‍ර අනුව ආගමික නීති අනුව මරණ භූමි දානය කරනවා සමහර අය ආදානය කරනවා ඒ දෙකම මේ ලෝකේ පවතින දෙයක් ඒ හින්දා ලෝක සෞඛ්‍ය සංවිධානයත් Tamange ඒ මාර්ග උපදේශකවල භූමි දානය කරන්නත් ආදානය කරන්නත් ඒ දෙකටම ඉඩ ලබා දුන්නයි කියන එක අපි කවුරුත් පිළිගන්නවා ලෝකේ හැම කොරෝනා වසංගතයේ තියෙන හැම රටකම තවම මේක කරනවා ඉන්දියාවෙත් මේක අද වෙනකොට කරනවා ඒක කිසිම ගැටලුවක් නැහැ නමුත් අපේ රටේදී මේ ප්‍රශ්නේ මතු වුණාම අපේ විශේෂයෙන්ම හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්තුමා මේකට විරුද්ධව කිව්වා නෑ අපි කරන්නේ ආදානය පමණයි කියන එක ඊට පස්සේ අපේ රටේ ඉන්නවා ප්‍රවීණ වෛද්‍යවරු විශේෂයෙන්ම මහාචාර්ය කමල්ඩින් මැතිතුමා මහාචාර්ය රිසි ෂෙරිෆ් මැතිතුමා මහාචාර්ය ෂෙරිෆ් ඩීන් මැතිතුමා දොස්තර අනීෆා මැතිතුමා මෙතුමන්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් වලට ලිපියක් යවලා කිව්වා මේ පිළිබඳව යම් කමිටුවක් පත් කරන්න මේක නැවත අධ්‍යයනය කරන්න කියලා. ඒකදී සෞඛ්‍ය අමාත්‍යාංශ එකඟ වුණා මාස 6ක් ඇතුළත එතුමන්ලව කැඳවලා මේ පිළිබඳ සාකච්ඡා කරනවායි කියලා. නමුත් දැන් මාස 6 ගත වෙලා ඉවරයි. තාම මේ පිළිබඳ සාකච්ඡාවක් කරේ නැහැ. ඒ වගේම තමයි දැන් මේ පිළිබඳව කාලය අවසන් කරන්නම් ගරු සභාපතිතුමනි දැන් මේ පිළිබඳව හොයාගෙන යනකොට විශේෂයෙන්ම ප්‍රභා පලිය වඩන වගේ විශේෂඥ වෛද්‍යවරු බෝවෙන රෝග සම්බන්ධව එතුමියත් ප්‍රකාශ කළා මේ කොරෝනා වසංගතයෙන් මැරෙන උදවිය භූමි දානය කරයි කියලා ඒක ආයි බෝවෙන්නේ නැහැ කියන එක. ඉතින් එහෙම තියේදිත් ආණ්ඩුව අපිට හිතුණා දේශපාලන තීන්දුවක් උඩ තමයි මේක කරේ නැත්තේ. නමුත් ඊයේ විශේෂයෙන් අවසාන විශේෂයෙන්ම 20 වෙනි සංශෝධනයේට මේ පැත්තේ ඉරපු මුස්ලිම් මන්ත්‍රීවරු 6 දෙනෙක් ආණ්ඩුවත් එක්ක ඡන්දෙ දුන්නා. දැන්වත් තමුන්නාන්සලා ඒ මුස්ලිම් මන්ත්‍රීවරු ගැන හිතලවත් මේ මුස්ලිම් අයගේ මරණ වුණාම ඒකවත් දැන්වත් භූමි දානය කරන්න ඉඩ දෙන්න කියලා මම සෞඛ්‍ය ඇමතුමියගෙන් ඉල්ලනවා. මොකද මේක විශේෂයෙන්ම තමුන්නාන්සලා ගත්ත දේශපාලන තීන්දුවක් කියන එක හොඳටම පැහැදිලි. දැන් මුස්ලිම් අයගේ ඡන්දෙන් තමයි විශ්ව සම්මත කරගත්තේ. ඒ හින්දා දැන්වත් ඕක ගැන කතා බලන්න කියලා මම කාරුණිකව ඔබතුමියගෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.